විදේශීය මාස 16 ඉඳලා ඉඳලම මේ කොවිඩ් ප්‍රශ්නේ මේ ලංකාවට බලපාන්න ගත්තේ. එතකොට මේ දිගට මහා වරින් වර මේ මිනිස්සුන්ට රැකියා අස්ථාවරත්වය හේතුවෙන් දැන් රැකියා නැති අයට සුළු රැකියා කරපු අය නැත්නම් ස්ථිර රැකියා නොකරපු ඔය සැලුම් ටුවරිසම් සාප්පු වල සුපර් මාකට් වල වැඩ කරපු මිනිස්සු බොහෝ අය පෞද්ගලික අසරණ වෙලා ඉන්නේ. මේ අතර ගොඩක් අය ඉන්නේ පුළන්නු. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් ඉල්ලන්න බැරි මිනිස්සු. දැන් මේ මිනිස්සු ගැන බලන්න ඇත්තටම අපේ ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා දේශපාලනේ තියෙනවනේ. බිම් මට්ටමේ ඉඳලා දේශපාලන නායකත්වයේ කවුරු හෝ පුද්ගලෙක් ඉන්නවා මේ ගමකට පත් වෙලා ආපු. මනාපෝලි. නමුත් මේ මිනිස්සු ගැන හොයලා බලලා ඒ මිනිස්සුන්ට මොනවාද අවශ්‍යතාවයන් කියලා ඒගොල්ලන්ගේ ඒ උවමනාවන් වෙනුවෙන් පෙනී ඉඳලා ඒවා ඒගොල්ලන්ට යම් කිසි ගාණයක් සලස්සන්න මේ ඒ දේශපාලන නායකත්වයේ හරහා ක්‍රමවත් වැඩපිළිවෙලකට මේ යන එහෙම මොනවා හරි මේ මිනිස්සුන් අඳුරගෙන ඒ වගේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ මේ කටයුත්ත පිළිමත්ව කරන බවක් පේන්න තියෙන්නේ නැහැ. දැන් මේක ගැන අවධානය යොමු කරන්න පුළුවන් නම් ඇත්තටම හරි වැදගත්. දැන් අවුරුද්දයි මාස 5ක් පුරා මිනිස්සු රැකියා ස්ථාවරත්වය නිසා පවුල් පිටින් අනාතර වෙලා ඉන්නේ. කන්න නැහැ, දරුවන්ට දෙන්න නැහැ, කිරි දැන් රටේ තියෙන ප්‍රශ්න වෙනමයි. කඩු නැහැ, කිරි පිටි නැහැ, හැමදේම අඩුයි. නමුත් තියෙන දෙයක් හරි කන්න මේ මිනිස්සු හොයාගෙන ගාපු මිනිස්සු. තව කාටවත් කරදර නොකර. ඒ මිනිස්සුන්ට මේ දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අන්න ඒක ගැන තමයි මම කියන්න හදන්නේ. මේ පුළුවන් නම් මේ දිහා බලලා මේ දැස් පෙරලා මේ පණිවිඩය දෙන්න පුළුවන් නම් මේක ලොකු දෙයක් වෙනවා. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මා තදින්ම විශ්වාස කරනවා ඔබේ පන්ති නියෝජනය කරන්නේ නැතත් ඔබේ පන්ති වෙනුවෙන් කතා කිරීම පිළිබඳව ස්තුතියි. ඔව්, කොළඹ තදාසන්න වතුවල ඇවිදලා තියෙනවා නම් අපේ රටේ මිනිස්සු මේ පාලකයෝ දන්නවා මේ මරදාන, දෙමටගොඩ, කොළොන්නාව, මාලිගාවත්ත, මාලිගා කන්ද, ග්‍රෑන්ඩ් පාස්, කොම්පඤ්ඤ වීදිය, පංචිකාවත්ත ඇතුළු තදාසන්න ප්‍රදේශවල නාගරික තා අඩු ආදම්ලාභී අයට රුපියල් 2000 යැපෙන්න බෑ. ඔවුන් කියන අපිට කන්න මහත්වයේ කන්න ටිකක් ගෙනත් දෙන්න කියලා. ඔවුන්ට දර ටික නෑ, පොල් කොලේ නෑ, පොල් කට්ට නෑ, පොල් ගෙඩිය නෑ, කරපිංච කොලේ නෑ, රම්පේ කොලේ නෑ, කිසි දෙයක් නෑ. ඔවුන් ඉන්නේ අඩි 40 වගේ පුංචි කාමරවල. ඒක නාගරික අන්ත දුෂ්කර ඈත ගම්වල, ලඳුවල, කැලෑපල්ලම් වල, රබර් වතුවල, තේ වතුවල, ඈත පහළ හෙළවල් වල කඳු මුදුන්වල ඉන්න සහෝදර අහිංසක මිනිස්සු හොයාගෙන ගිහලා චන්ද කාට, අයිබෝවන් මහත්මයා අපිට චන්ද දෙන්න, අප්වාමී සිමියන් අයියා, කොහොමද ඥානසාමී, කොහොමද පාතිමා, කොහොමද කන්දම්බී, කොහොමද මොහොමඩ් කියලා අහන අයට කොහොමරි ගිහලා චන්ද හිමි නාමලේකන කොලේ දෙනවා. ඒකින් දැන් පුළුවන් කොහොමරි හොයන් ගිහලා බඩු මල්ලක් දෙන්න. ඉතින් මේ මහත්මියගේ යෝජනාව සාධනීයයි. අඩුවෙන්ම පීඩාවට පත්වෙන පිරිසට පස්සෙම සලකලා වැඩියෙන්ම පීඩාවට පත්වෙන ජන කණ්ඩායම් තෝරාගෙන ඔවුන්ට ඉක්මනින්ම සලකන සමානාත්මතා වැඩසටහනක් ජනතාව වෙත දියත් කරන්න. ආණ්ඩුවට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා රටේ ජනතාව. පසුව ප්‍රමාද වෙලා හරි එන්නත් කරණය දැන් හමුදාවට පින් සිද්ධ වෙන්න, නිලධාරීන්ට පින් සිද්ධ වෙන්න, සෞඛ්‍යංශවලට පින් සිද්ධ වෙන්න කොහොම හරි මිනිස්සුන්ට සෑහීමකට පත් වෙන මට්ටමට එන්නත් කරන්නේ 80% කර තියෙනවා. ඇයි ඒ ක්ලස්ටර් එක එහෙම හදනව නම් මේ පැත්තෙන් පහසුකම් සැලසීම සඳහාත් යාන්ත්‍රණයක් හදන්න. ඒතුළු එකට සමබරව රටේ ජනතාවගේ පීඩාවට පත් ඇට මුලින්ම උදව් කරමු. දවසේ